ස්වාමීන් වහන්සේ වැඩසටහන ආරම්භයේදීම මේ අපාය සහ දිව්‍ය ලෝක පිළිබඳව අද දවසේ මේ මොහොතේ අප සමාජය වටා තිබෙන සමහර අදහස් පිළිබඳව අපි ප්‍රකාශ කළා. ඒ නිසාම මේ කතාබහ දිව්‍ය ලෝකෙන් පටන් ගමු කියලායි අපි කල්පනා කළේ. ස්වාමීන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ පිළිබඳව අපිට කියා දුන්නේ කොහොමද? අපිට ඒක පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ මේ මිහිරි උදෑසන. තෙරුවන් සරණයි පින්වත් චන්දන මහත්තය. ඒ වගේම පන්සිල් මළුව වැඩසටහනට සම්බන්ධ ලංකා වාසී ලෝක වාසී සද්ධාවන්ත පින්වතුනි, ඇත්තටම ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච අවස්ථාවකදී අපිට වෙනත් කාලවල නැති ගොඩක් කරුණු පිළිබඳව දැනගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ අපායාදී දේවල් පිළිබඳව, ඒ වගේම දිව්‍ය ලෝකය ආදී දේවල් පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච කාලයක අපට වෙනත් කාලවලට වඩා වැඩිපුර තොරතුරු දැනගැනීමේ වාසනාව උදා වෙනවා. ඒ වගේම මේ ලෝකය පිළිබඳව අපි කතා කරන විට අපි විශේෂයෙන්ම මුලින්ම මතක් කරගන්නට ඕන ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වෙනසේක කියන බුද්ධ ගුණය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය තත්වාකාරයෙන් අවබෝධ කොට වදාළ භාග්‍යවතුන් වහන්සේට ස්පර්ශ නොවන ලෝකයක් කොහේවත් නැහැ. මේ මුළු විශ්වයම සියලු ලෝක භාග්‍යවතුන් වහන්සේට අපේ තියෙන නෙල්ලි ගෙඩියක් හාත්පසින් දකින්නේ යම්සේද, අන්න ඒ වගේ සියලුම ලෝකයන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කොට වදාළ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේට ලෝක විදූ කියලා කියන්නේ. මේ භාග්‍යවතුන් වහන්සේ ලෝක විදූ කියන සම්බුද්ධ ගුණයෙන් සමන්නාගත නිසා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳව යමක් දේශනා කරා නම් තන් තතේව හෝති නොහඤ්‍යත. ඒ ආකාරයෙන්ම තමයි වෙනස් ආකාරයකින් වෙන්නේ නැහැ. මොකද ලෝක විදූ කියන ගුණයෙන් භාග්‍යවතුන් වහන්සේ සමන්නාගත වෙන නිසා. එතකොට මේ ලෝකය කියන එක සත්ව ලෝකය, සංස්කාර ලෝකය, ඕකාස ලෝකය කියන තුන් අදහරුම් වෙනවා. සත්ව ලෝකය, සංස්කාර ලෝකය, ඕකාස ලෝකය කියන තුන් අදහරුම් වෙනවා. සත්ව ලෝකය කියලා කියන්නේ සියලුම වර්ගයේ සත්ව සමූහයන්ට කියනවා සත්ව ලෝකය කියලා. සංස්කාර ලෝකය කියලා කියන්නේ සියලුම චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ ප්‍රත්‍යක්ෂව හටගන්න සංස්කාර ධර්ම සියල්ලටම කියනවා සංස්කාර ලෝකය කියලා. එතකොට චන්දන මහත්මයා අසනේනොද මේ දිව්‍ය ලෝක කියන එක අඩංගු වෙන්නේ මේ තුන්වෙනි ලෝකයේ වෙන ඕකාස ලෝකයට. ඕකාස ලෝකය කියලා කියන්නේ අවකාශ ලෝකයට. එතකොට භාග්‍යවතුන් වහන්සේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියන මේ තුන්වැදෑරුම් ලෝකෙම මනා කොට අවබෝධ කොට වදාළා. භාග්‍යවතුන් වහන්සේට මේ ලෝකයන් පිළිබඳව නොදැනීමක් හෝ සැකයක් සංකාවක් කිසිවක්ම නැහැ. එතකොට මේ ඕකාස ලෝකයට තමයි මේ දිව්‍ය ලෝක කියන එක අඩංගු වෙන්නේ. මේ ඕකාස ලෝකය විවිධ විදියට විග්‍රහ කරලා අපට ඉගෙන ගන්න ලැබෙනවා. අභිධර්මයේ ඉගෙන ගන්නකොට තියෙනවා අභිධර්ම මාර්ගය කියලා පොතක්. ඒ වගේම අභිධර්මයේ මූලික කරුණු ඉගෙන ගන්නකොට විශේෂ වශයෙන් පරිච්ඡේද 9ක් තියෙනවා මේ පොත්වල. ඒ පරිච්ඡේද 9 මුල් පරිච්ඡේදයේ චිත්ත පරිච්ඡේදයේ, දෙවනි පරිච්ඡේදයේ චෛතසික පරිච්ඡේදයේ, තුන්වෙනි පරිච්ඡේදයේ ප්‍රකීර්ණක කාණ්ඩය, හතරවෙනි පරිච්ඡේදයේ වීති කාණ්ඩය, පස්වෙනි පරිච්ඡේදයේ තියෙන වීති මුක්ත කාණ්ඩය කියලා. මෙන්න මේ පස්වෙනි පරිච්ඡේදය ඇතුලේ උගන්වන මාතෘකාවක් තියෙනවා භූමි චතුස්කය කියලා. මෙන්න මේ භූමි චතුස්කය කියලා උගන්වන්නේ මෙන්න මේ අවකාශ ලෝකයේ පිළිබඳව. එතෙන්දී භූමි චතුස්කය කියන්නේ පළවෙනි එක තමයි අපාය භූමිය, දෙවෙනි එක තමයි කාම සුගති භූමිය, තුන්වෙනි එක තමයි රූපාවචර භූමිය, හතරවෙනි එක තමයි අරූපාවචර භූමිය. මේකට කියනවා භූමි චතුස්කය කියලා. අපාය භූමිය, කාම සුගති භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය. මේ විදිහට භූමි හතරක් කියන්න පුළුවන්. ඊට අමතර වෙන ලෝකෝත්තර භූමිය කියලා කතා කරන කතාවකුත් තියෙනවා.
එතකොට සත්වයන්ගේ ඉපදීම සම්බන්ධව කතා කරනකොට ලෝකෝත්තර භූමිය සත්වයන්ගේ ඉපදෙන භූමියක් නෙවෙයි නිසා එතෙන් දිගන්නේ අපාය භූමිය, කාම සුගති භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය කියන මෙන්න මේ භූමි හතර. එතෙන්දී මේ දිව්‍ය ලෝක සම්බන්ධ වෙන්නේ කාම සුගති භූමිය කියන මෙන්න මේ කොටසට. මේ කාම සුගති භූමිය කොටස් හතක් තියෙනවා. මුල්ම එක තමයි මනුස්ස ලෝකය. ඊළඟට දිව්‍ය ලෝක හයක් තියෙනවා. දිව්‍ය ලෝක හයයි මනුස්ස ලෝකය කියන මේ හතටම තමයි කාම සුගති භූමිය කියලා කියන්නේ. එතකොට මේ කාම සුගති භූමියෙන් මනුස්ස භූමිය අයින් කරගෙන ඉතිරි භූමි හයට තමයි දිව්‍ය ලෝක කියලා කියන්නේ. ඒ හය තමයි චාතුම් මහරජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති කියන මේ හය. චාතුම් මහරජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසවත්ති කියන මෙන්න මේ හයට තමයි දිව්‍ය ලෝක හය කියලා කියන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ධම්මචක්ක ප්‍රවත්තන සූත්‍ර ආදී දිවිවරු සාදුකාර දීපු අවස්ථා කියනකොට මේ දිව්‍ය ලෝක හය පිළිබඳව ධම්මචක්ක සූත්‍රයේ පවා දේශනා කරලා තියෙනවා. ඒ වගේම තවත් බොහෝ සූත්‍රවල සහ අට කතාවල මේ දිව්‍ය ලෝක සම්බන්ධව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අභිධර්මයේදී විශේෂයෙන්ම යමක ප්‍රකරණය වගේ දේවල් ගන්නකොට ඒව තුල තියෙනම ඕකාස වාරය කියලා කොටසක්. මෙන්න මේ ඕකාස වාරයේදී මේ දිව්‍ය ලෝක සම්බන්ධව දේශනා කරලා තියෙනවා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ චාතුම් මහරජිකේ තාවතිංස යාම තුසිත නිම්මාන රදී පරිනිම්මිත වසවත්ති කියලා දිව්‍ය ලෝක හයක් දේශනා කරලා තියෙනවා. මේ දිව්‍ය ලෝක හයට අමතරව තව බ්‍රහ්ම ලෝක කියලා කොටසකුත් තියෙනවා. එතකොට බ්‍රහ්ම ලෝකයි දිව්‍ය ලෝකයි කියන්නේ කොටස් දෙකක්. දිව්‍ය ලෝක හයයි බ්‍රහ්ම ලෝක තියෙනවා 20ක්. එතකොට බ්‍රහ්ම ලෝක 20 නැවත රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. රූපාවචර බ්‍රහ්ම ලෝක සියල්ල 16යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා වෙනම බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක කියන්නේ බ්‍රහ්ම පාරිසද්ද, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්මාදී රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. ඊට පස්සේ ආකාසානං චායතන භූමිය, විඥානං චායතන භූමිය, ආකින්චඤ්ඤායතන භූමිය, නේම සංඥා නාසඤ්ඤායතන භූමිය කියලා රූප අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. මේ විදිහට රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි, බ්‍රහ්ම ලෝක ඔක්කොම තියෙනවා 20ක්. එතකොට කාමාවචර දිව්‍ය ලෝක තියෙනවා 6ක්, බ්‍රහ්ම ලෝක තියෙනවා 20ක්. එතකොට මේ සියල්ල පිළිබඳවම භාග්‍යවතුන් වහන්සේ ත්‍රිපිටකය තුල බල සාඨිකවල බොහෝ කරුණු සඳහන් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මනාව අපට ඒ කාරණේ පැහැදිලි කළා. ස්වාමීන් වහන්සේ ෂට්‍ර දිව්‍ය රාජා පිළිබඳව, එහෙමත් නැත්නම් මාතලී දිව්‍ය පුත්‍රයා පිළිබඳව, සතරවරම් දිව්‍ය රජවරු පිළිබඳව අපේ බුද්ධ කාලයේ ඉඳලම දන්නවා. ඒගොල්ලෝ ඒකාදිකලම දෙවිවරු. හැබැයි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා මේ මොහොතේ දෙව්ලොව සැප සම්පත් විඳින අය පිළිබඳවත් ඔබ වහන්සේට අපෝ දැනුවත් කරන්න කියලා ආරාධනා කරනවා. චන්ද්‍ර මහත්තයා, දිව්‍ය ලෝක පිළිබඳව ඒ දිව්‍ය සැප සම්පත් විඳින අය පිළිබඳව විශේෂයෙන්ම අපේ ධර්මයේ තියෙන විමානවත්තුපාණ කියන කොටසක්. මෙන්න මේ විමානවත්තුපාණ කියන කොටසේ බොහෝ කියන්නේ පින් රැස් කරපු කට්ටිය විඳින සැප සම්පත් විස්තර කරලා තියෙනවා විමානවත්තුපාණ කියන කොටසේ. ඇත්තටම මේ දිව්‍ය ලෝක ගැන කතා කරන විට අපි මේකට සම්බන්ධ කළ තව දැනගන්න ඕන කරුණක් තමයි මේ දිව්‍ය ලෝක ගාමී ප්‍රතිපදාව මොකක්ද කියලා. එතකොට දැන් සමහරෙක් හිතාගෙන ඉන්නවනේ දිව්‍ය ලෝක තියෙන්නේ මනුස්ස ලෝකෙමයි. ඒ කියන්නේ හොඳට ලෙඩ රෝග නැතුව හොඳට ජීවත් වෙනවනම් මේක තමයි දිව්‍ය ලෝකය. නමුත් ඒ අදහස සම්පූර්ණ වැරදි. දිව්‍ය ලෝක කියලා වෙනම ලෝක හයක් තියෙනවා අපි කලින් ප්‍රශ්නේ කතා කරා විදිහට. හැබැයි මේ දිව්‍ය ලෝකවලට යන ප්‍රතිපදාවක් තියෙනවා. අපිට ඒකට කියන්න පුළුවන් සුගතිගාමී ප්‍රතිපදාව කියලා. එතකොට මෙන්න මේ සුගතිගාමී ප්‍රතිපදාව කියන එක වෙනම එකක්, දිව්‍ය ලෝක හය කියන එක වෙනම එකක්. මේ දෙක කොටස් දෙකක්. එතකොට දිව්‍ය ලෝක හය අදාළ වෙන්නේ ඕකාස ලෝකයට. හැබැයි මේ දිව්‍ය ලෝක හයට සත්වයා ගෙන යන ප්‍රතිපදාවට කියන්නේ සුගතිගාමී ප්‍රතිපදාව කියලා.
එතකොට අපිට වැඩිපුර අවබෝධයක් තියෙන්නට ඕනේ මේ දිව්‍ය ලෝක 6ට වඩා මේ දිව්‍ය ලෝකවලට යන්න පුළුවන් ප්‍රතිපදාව පිළිබඳව. අපි ඒකට කියනවා සුගතිගාමී ප්‍රතිපදාව කියලා. එතකොට මේ සුගතිගාමී ප්‍රතිපදාව තියෙන්නේ බාහිර නෙමෙයි අපේ මනස තුලමයි. එතකොට දිව්‍ය ලෝක 6 තියෙන්නේ මේ ලෝකේ යම්කිසි භූමියක. වෙනම භූමි 6ක් තියෙනවා. හැබැයි ඒ භූමිවල උප්පත්තිය ලබා දෙන සුගතිගාමී ප්‍රතිපදාව අපේ මනස තුලමයි තියෙන්නේ. එතකොට දැන් මට චාතුම් මහරජිකේට යන්න උවමනා නම් කෝටි ගානක් ධනෙ තිබුණත් ඒ ධනෙ යන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ යාන වාහන ඉඩකඩන් මේ කිසිම තනතුරකින් චාතුම් මහරජිකාදී දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒ චාතුම් මහරජිකාදී දිව්‍ය ලෝකවලට යන්න පුළුවන් ප්‍රතිපදාව තමයි කුසල කර්මය. එතකොට ඒ කුසල කර්මය කියන එක අපේ චිත්තසංතානවල තමයි උපදවාගත යුත්තේ. එතකොට ඒ සුගතිගාමී ප්‍රතිපදාව අපේ මනස තුල උපදවාගත යුතු දෙයක්. එතකොට ඒ කුසල කර්මයට අපි කියනවා කාමාවචර කුසල කර්මය කියලා. දැන් අපි දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි කියලා කාම සුගති භූමිය ඔක්කොම තියෙනවා හත. එතකොට මේ හතටම යන්න පුළුවන් ප්‍රතිපදාව තමයි කාමාවචර කුසල කර්මය. එතකොට මේ කාමාවචර කුසල කර්මය කියන එක අපේ හදවත තුල අපේ චිත්ත සංතානය තුල අපි ගොඩනගාගත යුතු උපදවාගත යුතු පරමාර්ථ ධර්මයක්. එතකොට ඒක අපි සිත්වසෙන් කියනවා නම් කාමාවචර කුසල් සිත් කියලා වෙනම අටක් තියෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්පේත අසංකාරික සිත, සෝමනස්ස සාගත ඥාන සම්පේත සසංකාරික සිත, සෝමනස්ස සාගත ඥාන විප්පයුත් අසංකාරික සිත, සෝමනස්ස සාගත ඥාන විප්පයුත් සසංකාරික සිත, උපේක්ඛා සාගත ඥාන සම්පේත අසංකාරික සිත, උපේක්ඛා සාගත ඥාන සම්පේත සසංකාරික සිත, උපේක්ඛා සාගත ඥාන විප්පයුත් අසංකාරික සිත, උපේක්ඛා සාගත ඥාන විප්පයුත් සසංකාරික සිත කියලා අපේ මනස තුල උපදින කාමාවචර කුසල සිත් සියල්ලම අටයි. එතකොට මෙන්න මේ කාමාවචර කුසල සිත් අට සමග උපදින චෛතසික ධර්ම කියලා කොටසක් තියෙනවා. මේ චෛතසික ධර්ම අතරේ එක ධර්මයක් තියෙනවා චේතනා චෛතසිකය කියලා. අපි අහලා තියෙනවනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා චේතනාම් විත්තමේ කම්මං වදාමේ කියලා. එතකොට කර්මය කියලා කියන්නේ චේතනාව කියන පරමාර්ථ ධර්මයට ඒක චෛතසික ධර්මයක්. එතකොට මෙන්න මේ කාමාවචර කුසල සිත් අට සමග උපදින චේතනා චෛතසිකයට කියනවා කාමාවචර කුසල කර්මය කියලා. එතකොට මෙන්න මේ දිව්‍ය ලෝක 6ට සහ මනුෂ්‍ය ලෝකයට කියන මේ කාම සුගති භූමියට යම් සත්වෙක් ඉපදීම් වශයෙන් යනවනම් ඒ සෑම සත්වෙක්ම ඉපදෙන්නේ මෙන්න මේ කාමාවචර කුසල කර්ම ශක්තියෙන් පමණයි. එතකොට යම් කිසි කෙනෙකුට මිනිස්සෙක්ව දෙවියෙක් වෙන්න උවමනයි නම් ඒ සෑම කෙනෙක්ම තමන්ගේ චිත්තසංතානය තුල මේ කාමාවචර කුසල කර්ම ශක්තිය කියන මේ ධර්ම ශක්තිය උපදවා ගන්නට ඕන. එතකොට අපි මිනිස්සෙක් වෙලා තියෙන අඩුම ගානේ අඳ ගොනු බිහිලි මට්ටමේ මිනිස්සෙක් වුණත් එයත් උපදින්නේ මෙන්න මේ කාමාවචර කුසල කර්මයේ බලයෙන්මයි. එතකොට මේ කාම සුගතිය කිසිම කෙනෙක් අකුසල කර්මයකින් උපදින්නේ නැහැ. කාම සුගති භූමිය හතේ උපදින සෑම සත්වයකම උප්පත්තිය ලබන්නේ මේ කාමාවචර කුසල සිත් අටේ විපාකයක් විදියට. ඒ නිසා අපි සුගති සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා නම් අපි උත්සාහ වෙන්නට ඕන සුගතිගාමී ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේ කාමාවචර කුසල කර්මයට. එතකොට මෙන්න මේ සුගතිගාමී ප්‍රතිපදාව නැත්නම් කාමාවචර කුසල කර්මය යමෙක්ගේ චිත්තසංතානය තුළ වැඩි දියුණු කරගන්නව නම් ඔහුට ඒකේ විපාකයක් විදියට මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝකවල ඉපදීම් වශයෙන් එබඳු ආත්මභාවයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ සුගතිගාමී ප්‍රතිපදාව නැත්නම් කාමාවචර කුසල කර්මය කිසි උපදවාගත යුත්තේද කියලා අහුවොත් දන් දීම තුලින් එතකොට අපිට තියෙන යම් දෙයක් දානෙ දෙනවා. මෙන්න මේ දානෙ දෙන වෙලාවේ අපේ මනස තුල මේ කාමාවචර කුසල කර්මය තමයි උපදින්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් ධර්මය අහනවා, පිරිත් අහනවා,
ඊට පස්සේ ධර්ම සාකච්ඡා කරනවා මමට උපස්ථාන කරනවා පියාට උපස්ථාන කරනවා දුගී මගී යාචකයන්ට උපස්ථාන කරනවා මහා සංඝරත්නයට උපස්ථාන කරනවා දෙමාපියන්ට වැඩිහිටියන්ට මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේට දන ගහලා වන්දනා කරනවා මෙන්න මේ ආදී දේවල් කරන විට අන්න තමන්ගේ මනස තුල මේ කාමාවචර කුසල කර්ම ශක්තිය කියන මේ සුගතිගාමි ප්‍රතිපදාව වැඩි දියුණු වෙනවා එතකොට සුගතියට යන්නට ඕන නම් මේ දාන ආදී කුසල ක්‍රියා ප්‍රායෝගිකව අපි සිද්ධ කරන්නට ඕන මේ ක්‍රියාවල නිරත වෙනකොට අපි දැනගත්තත් නැතත් අපේ මනස අභ්‍යන්තරෙහි සුගතිගාමි ප්‍රතිපදාව එහෙම නැත්නම් කාමාවචර කුසල කර්ම කියන ඒවා රැස් වෙනවා එතකොට මෙන්න මේ කාමාවචර කුසල කර්ම රැස් කරගත්ත කෙනෙක් මරණාසන්න අවස්ථාවේ මේ කරපු කුසල් සිහිපත් වෙලා ඊළඟ භවයේ ප්‍රතිසන්දි විදියට මනුස්සාත්ම භාවයක් හෝ දිව්‍යාත්ම භාවයක් ලබා ගැනීම හැකියාව තියෙනවා එතකොට සාමාන්‍යයෙන් අනිත් කෙනෙක්ගේ මූණ නොබලන එකම දේ තමයි මෙන්න මේ කුසල කර්ම ශක්තිය කියන එක. එතකොට යමෙක් මේ කුසල කර්ම ශක්තිය උපදවා ගත්ත නම් එයා හිඟන්නේක්ද දුගියෙක්ද ඒ කිසිවක් අදාළ නැහැ. යමෙක් මේ කුසල කර්ම ශක්තිය උපදවා ගත්ත නම් ඔහු අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකවල හොඳ ආත්ම භාවයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එබඳු ආත්ම භාව ලබාගත් බොහෝ චරිත විමානවත්තු පාළිය සහ අටකතා ටීකාවල සඳහන් වෙලා තියෙනවා. එක්කෙනෙක් තමයි මනුෂ්‍ය පසකින් තබුණු. එක ආත්ම භාවයක් තියෙනවා මක්කට දේවපුත්ත කියලා. මක්කට දේවපුත්ත කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවකදී පාරිලෙය කියන වනයේ වස්තු මාසයක් ගත කරා. මාස 3ක කාලයක් ගත කරා. ඒ මාස 3ක කාලයක් භාග්‍යවතුන් වහන්සේ මේ පාරිලෙයක කියන වනයේ වැඩ වාසය කරන කාලේ භාග්‍යවතුන් එක හස්ති රාජයේ උපස්ථාන කරා. අපි එයාට කියනවා පාරිලෙයක හස්ති රාජයා කියලා. ඉතින් මේ කලේ එක්තරා වඳුරෙක් හිටියා. මේ වඳුර මේ අත්තා භාග්‍යවතුන් වහන්සේ කරන බුද්ධ උපස්ථානය දිහා බලාගෙන කල්පනා කරනවා. මේ අත්තා බුද්ධ උපස්ථාන කරනවා. එහෙමනම් මාත් බුද්ධ උපස්ථානයක් කරගන්න ඕන කියලා හිත හිතා හිටියා. මෙහෙම ඉන්නකොට මේ වඳුරට එක දවසක් මැස්සෝ පලා ගියපු පැණි පිරීලා තියෙන මේ වදයක් අහුණා. මෙන්න මේ මීමදය මේ වඳුර කඩාගෙන ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට මේ වඳුර මේ මීපැණි වදේ පූජා කරන්නට යෙදුණා. මේ මීපැණි වදේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන විට අන්න වඳුරගේ චිත්ත සංතානය තුළ මේ කාමාවචර කුසල කර්ම ශක්තිය කියන එක රැස් වෙනවා. සුගතිගාමි ප්‍රතිපදාව රැස් වෙනවා. ඒක අනුගමනය කළා. ඉතින් මේ වඳුර අර මීපැණි සහිත මීවදේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා ඒකෙන් ලබන ලද ප්‍රීතිය සොම්නස දරාගන්න බැරුව පොඩ්ඩක් වෙනදට වැඩිය වේගෙන් යන්න යන පටන් ගත්තා. අතුවලට පැනලා. ඉතින් මෙහෙම වෙනකොට අත්ත කඩාගෙන එහෙම කානුවකට වැටිලා මරණයට පත් වුණා. ඒ කියන්නේ ඒ වඳුරගේ සිටේ ඇතිවෙච්ච ප්‍රීතිය සතුට නිසා දුවල පැනලා නගලනකොට අත්තකුත් එක්ක කානුවකට කඩාගෙන වැටිලා මරණයට පත් වුණා. එතකොට මේ වඳුරගේ ශරීරය විනාශ වුණා. හැබැයි වඳුර භාග්‍යතුන් වහන්සේට මේ පණිවිඩය පූජා කරන අවස්ථාවේ හටගත්ත මේ කාමාවචර කුසල කර්ම ශක්තිය ඉතිරි වෙලා තිබුණ මනස තුල ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි යමෙක් මේ කාමාවචර කුසල කර්ම ආදී ධර්ම ශක්තිය තමන්ගේ මනසේ ඇති කරගත්තොත් ඔහුට මොන විපත වුණත් මේ කුසල ශක්තිය ඉදිරිපත් වෙලා ඔහු බේර ගන්නවා. මෙන්න මේ නියාම ධර්මය අනුව අර වඳුර මීපැණි වදේ පූජා කරන අවස්ථාවේ ඇතිවෙච්ච කුසල ශක්තිය අර මැරෙන වෙලාවේ ඉදිරිපත් වෙලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මක්කට දේව පුත්‍ර නමින් දිව්‍ය ආත්ම භාවයක් ලබාගෙන සැප සම්පත් විඳිනවා. එතකොට ත්‍රිසංගත සති පවා මේ භාග්‍යවතුන් වහන්සේ අසුරු කරගෙන මේ වගේ සැප සම්පත් ලබන ආත්ම භාවයන් ලබාගත් කතාවක් එහෙම තියෙනවා. ඒ වගේම තවත් කතාවක් තමයි මණ්ඩූක දේවපුත්ත කියන කතාව. මේ මණ්ඩූක දේවපුත්ත කියන කතාව හරිම ලස්සන කතාවක්. භාග්‍යවතුන් වහන්සේ චම්පා කියන නුවර ගග්ගරා කියන පකුණ සමීපේ එතෙන්ට එකතු වෙච්ච පිරිසට ධර්මයේ දේශනා කරමින් සිටියා. මෙන්න මේ ධර්මයේ දේශනා කරන විට එතන ඒ පොකුණ හිටපු මැඩියෙක් භාග්‍යවතුන් වහන්සේ මිහිරි ශබ්දය ඇහිලා පොකුණින් ටිකක් උඩට වෙලා මේ දනම් හඬේ සිත පහදවා ගත්තා.
භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ශබ්දේ සිට පහදවා ගත්තා. මේ වෙලාවේ එක්තරා ගොපල දරුවෙක් පිරිස රැස්වලා ඉන්නකොට එයාට හිතුණ මෙතන ආහාර දෙන තරක් වෙන්න පුළුවන්. එහෙම හිතලා ආහාර ලබා ගැනීමේ අදහසින් පිරිසට කිට්ටුණා. පිරිසට කිට්ටු වෙලා අර මැටිය සමීපේ ඒ හරක් බලන කෝටුව බිමට පොළවට අරලා එතන හිටගත්තා. එතකොට අර හරක් බලන කෝටුව අර මැඩියගේ හිසට තියලා එතන තද වුණා. ඒ හරක් බලන දරුවගේ ගොපල්ලගේ කෝටුවට යට වෙලා අර මැඩිය මරණයට පත් වුණා. හැබැයි ඒ මැඩිය භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන මේ දහම් හදේ චිත්ත පහදවා ගනිමින් තමයි හිටියේ. එතකොට මෙන්න මේ මැඩියගේ චිත්ත සන්තානය තුළ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්ම ශ්‍රවණය කියන කුසල කර්ම ශක්තිය, කාමාවචර කුසල කර්ම ශක්තිය රැස් වෙමින් තමයි පැවතුනේ. එතකොට අර කෝටුවට යට වෙලා මැරෙනවත් සමගම ඊට කලින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ අසමින් හටගත්ත මෙන්න මේ කාමාවචර කුසල කර්ම ශක්තියේ බලයෙන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා මණ්ඩූක දේව පුත්‍ර කියලා දෙවියෙක් වෙලා උත්පත්ති ලබා ගත්තා. දෙවියෙක් වෙලා උත්පත්ති ලබා ගත්ත විතරක් නෙමෙයි, විශේෂත්වය තමයි ත්‍රි හේතුක දෙවියෙක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකවල කෙනෙක් උපදිනකොට ධර්මතාවයක් තමයි මම මොන කර්මයෙන්ද ඉපදුනේ කියලා ආවර්ජනා කරලා බලනවා. ඉතින් මේ මැඩිය දිව්‍ය ලෝකයේ මණ්ඩුක දේව පුත්‍ර නමින් ඉපදිච්ච වෙලාවේ ආවර්ජනා කරලා බැලුවා, මම මොන කුසලයේ කරලාද මේ වගේ සැප සම්පත් ලබා ගත්තේ. ඊට පස්සේ එයාට එයාගේ නුවණට වැටුණා, මම මැඩියෙක් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන තමයි මේ සැප සම්පත් ලබා ගත්තේ කියලා. ඊට පස්සේ හැම ඒ දිව්‍ය ආත්ම භාවයෙන්ම ඒ ගග්ගරා පොකුණ සමීපේටම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට එවලම ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇහුවා. ඒ වෙලාවේ මණ්ඩුක දේව පුත්‍රයා සෝවාන් මාර්ගඵල උපදවා ගත්තා. එතකොට සෝවාන් මාර්ගඵල උපදවා ගන්න බෑ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නොලබපු කෙනෙකුට. එතකොට මණ්ඩුක දේව පුත්‍රයා ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේ නිසා තමයි සෝවාන් මාර්ගඵල උපදවා ගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට මැඩියා කියන කෙනා අහේතුක ප්‍රතිසන්දිකෙක්. අහේතුක ප්‍රතිසන්දිකෙක්. එතකොට මේ ත්‍රිසංගත සතා වුණත් භාග්‍යවතුන් වහන්සේ ධර්මය අසමින් හිටපු වෙලාවේ ත්‍රි හේතුක ඥාන සම්පයුක්ත කුසලයක් තමයි ඔහු තුල රැස් වෙලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි ත්‍රි හේතුක විපාක තියෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දිකෙක් වෙලා උප්පත්ති ලබා ගත්තේ. මේ විදිහට දිව්‍ය ලෝකේ උප්පත්ති ලබාගෙන සැප සම්පත් විඳින අය අදටත් බොහෝ ජීවමානයි.